මිෂෙල් කාය වර්ධනය කියන්නේ බොරුවක්. ඔය කොහොමද එහෙම කියන්නේ? මෙහෙමයි. කාය වර්ධනය කියන්නේ බොරුවක් කියලාද සමාජයෙන් නැගෙන ප්‍රශ්නයක් තමයි ඒ. ඒක සම්පූර්ණ අසත්‍යයක්. කාය වර්ධනය කියන්නේ එක පැත්තකින් ක්‍රීඩාවක් අනිත් පැත්තෙන් නිරූපණයක්. ඔයා වගකීමෙන් දෙක වගකීමෙන් කියන්නේ. වගකීමෙන්ද ඔය එක කියන්නේ? 100% වගකීමෙන් කියන්නේ. ලංකාවේ කොල්ල කෙල්ල විතරක් නෙවෙයි අද ලංකාවේ ඉන්න හැමෝම මේ ශාරීරික යෝග්‍යතාවය ගැන හරිම සැලකිලිමත්. ඉතින් ශාරීරික යෝග්‍යතාවය කියලා කියන්නේ මොකක්ද? කොහොමද අපේ ශරීරය ඒ විදිහට හැදගස්වා ගන්න කියලා කතා කරන්න අද අපි මැදිරියට ඇවිල්ලා ඉන්නෝ විශේෂ පුද්ගලෙ. කවුද ඒ? ඒ තමයි ෆිට් බයි මිෂා. අපි කතා කරමු කොහොමද ශාරීරික යෝග්‍යතාවය හදාගන්නේ මොන වගේ විදිහටද කියලා. ශාරීරික යෝග්‍යතාවය ගැන කතා කරද්දී කතා නොකරම බැරි චරිතයක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. මේ තමයි ෆිට් බයි මිෂා. කොහමද මිෂා, ශාරීරික යෝග්‍යතාවය සහ සුවතාවය කියන්නේ එකක්ද දෙකක්ද? දෙකක්. අපි පැහැදිලි කරමු. එක ෆිට්නස්. ෆිට්නස් කියන්නේ ශාරීරික යෝග්‍යතාවය. එක ස්කිල් රිලේටඩ් ෆිට්නස්, හෙල්ත් රිලේටඩ් ෆිට්නස් කියලා කොටස් දෙකකින් සමන්විත වෙනවා. වෙල්නස් ගත්තාම කොටස් හතකින් සමන්විත වෙනවා. එකක් කායික, මානසික, ආධ්‍යාත්මික, පාරිසරික, වෘත්තිමය සහ බුද්ධිමය කියන කොටස් හතකින් සමන්විත වෙනවා. එතකොට අපි ෆිට්නස් ගත්තාම අපේ ශාරීරික යෝග්‍යතාව, ශරීරයේ යෝග්‍යතාව දෙස තමයි අපි ෆිට්නස් කියන දේ අපි හදලා තියෙන්නේ. එතකොට අපි වෙල්නස් කියන දේ ගත්තාම අපේ කය වගේම මනස, ඒ වගේම අපේ ආධ්‍යාත්මික ජීවිතය, ඒ වගේම අපේ පාරිසරික ජීවිතය, සමාජීය ජීවිතේ, එතකොට අපේ වෘත්තිමය ජීවිතේ, මේ ඔක්කොම කම්බයින් වෙන ලොකු සබ්ජෙක්ට් එකක් තමයි වෙල්නස් කියන්නේ. ඒ කියන්නේ එහෙම නැත්නම් සුවතාවය කියන්නේ. මිෂා, අද සමාජයේ තියෙන දැවෙන ප්‍රශ්නයක් තමයි මේ කාන්තාවන් කාය වර්ධනයට යොමු වීම. ඉතින් සමාජයේ කියන්නේ නම් කාන්තාව නොමග යන ප්‍රධානම හේතුව තමයි මේ කාය වර්ධනය. ඇත්තක් තියනවද? අනේ කිසිම ඇත්තක් නැහැ. නොමග යන මිනිස්සෙක් ඉන්නවා නම් gedara hitiyat නොමග යනවා. ඒක තමයි ඇත්ත. එහෙම කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔය ප්‍රශ්නේ ඇති වුණේ ප්‍රධාන හේතුව මේ අර ජාල පැත්තේ මේ කාන්තාවක්, මෙයාගේ බොයෆ්‍රෙන්ඩ් නෝ, මේ ජිම් යන කාන්තාවක් එක්ක බොයෆ්‍රෙන්ඩ් නෝ ජිම් යන එක්කෙනෙක් එක්කම එක්කව වෙලා මරලා දාලා තිබ්බා. ඕකෙන් ප්‍රශ්න තමයි ඔක ගොඩක්ම එළියට ආවේ. ඒ එක්කෙනෙක් කර දෙයක් කර පළියට අපි හැමෝටම මේ දොස් කියන කාරණේ නැහැ නේ. හැබැයි ඉතින් මෙහෙමයි, ඔයා ඔයාගේ ශේස්ත්‍රයේ හින්දා යොම කියන්නේ නැහැ කියලා. මගේ ශේස්ත්‍රය නෙමෙයි. බියුටි කල්චර් කරත්, ෆිට්නස් කරත්, මුත්ත කර ගැහුවත් මම කියන්නේ ඇත්ත. මම තිත් ඇත්ත කියන්නේ, මම ඇත්ත කියන්නේ බය නැහැ. ඒක තමයි මම කියන්නේ. හ්ම්. මිෂායි, අද කාන්තාවන් ගොඩක් කැමති මේ සික්ස් පැක් තියෙන හිරේ පාර්ශවයේත් එක්ක සබඳකම් පවත්වා ගන්න. මේ ඔබේ ඇත්තම ශරීරයද? මේක මගේ ඇත්තම ශරීරය. හැබැයි සික්ස් පැක් එක නෑ. බොරු කියන්න ඕනේ නෑනේ. කාය වර්ධනය සහ කංස අතර සම්බන්ධයක් තියෙනවද? නෑ, හැම කිසිම සම්බන්ධයක් නෑ. දේශීය වෛද්‍යවරුන් කියනවා ඉතින් ඒක එක පැත්තකින් හොඳයි කියලා. ඒතර තවත් පැත්තකින් තව කට්ටියක් කියන එක නරකයි කියලා ඒක මතභේදයක් තමයි තියෙන්නේ. මම නම් හිතන්නේ දේශීය වෛද්‍ය ක්‍රමයට අනුව ඒක බෙහෙතක්. හ්ම්. මිෂායි, ඔයා කියලා තියෙනවා දැන් දෙක තුනකම දැන් ඉන්න පුහුණු කරවන්න සුදුසුකම් නැහැ. එයාලා හරියට මේ ශේස්ත්‍රේ වැඩ කරන්නේ නැහැ වගේ කතා දෙක තුනක්. මෙහෙමයි, මම කියලා තියෙන්නේ දැන් ඉන්න පුහුණු කරු නෙමෙයි, හැමෝම පුහුණු කරව ගත්තාම න්‍යායික හා ප්‍රායෝගික, එහෙම නැත්නම් තියරි ඇන් ප්‍රැක්ටිකල් කියන දෙකම තියෙන්න ඕන. ඒක සහතිකයක් තියෙන්න ඕන. ඒක සනාත කරන්න අනිවාර්යයි. මොකද සහතික නැතුව අපිට සනාත කරන්න බෑනේ ඒක. ඒක එතකොට අපිට ප්‍රැක්ටිකල් නැහැ. මොකද අපි සනාත කරන්න ඕන නම් දැන් ડોක්ටර් කෙනෙක් නම් ඔයා ડોක්ටර් කෙනෙක් කියන්නේ MBBS සහතිකයක් එයා පෙන්නනවා. ඒ වගේ අර යා තියරි ඇන් ප්‍රැක්ටිකල් දෙකම ක්වොලිෆිකේෂන් තියනවා කියන්නේ අනිවාර්යයෙන් සර්ටිෆිකේෂන් එක පෙන්වන්න ඕනේ. ඒකින්ද ඒක එයාට හොඳයි. මම මේ චෝදනා කරන්නේ ඒක එයාට තමයි. එයාලගේ වෙන ෆිට් අනුව ඒක තමයි මම මේ කතා කරන්නේ. ඔව්, වගකීමක් ඇතුවද චෝදනා කරන්නේ? වගකීමක් ඇතුව කියන්නේ මොකද ක්වොලිෆිකේෂන් නැති අය හින්දා ගොඩාක් කට ඉන්ජරිස් වෙලා ආබාධ වෙලා විනාශ වෙලා තියෙනවා තමන්ගේ ජීවිත. ඒකයි මේක මම මේ සියලුම මිනිස්සු වෙනුවෙන් තමයි මම මේ කතා කරන්නේ. නැත්නම් මට මේ කවුරුත් එක්ක තරහක්වත් මේ කිසි දෙයක් නැහැ. මම මේ තිත් ඇත්ත කතා කරන්නේ. මම කාටවත් බයත් නැහැ මේ තිත් ඇත්ත කතා කරන්න. මොකද මම කිසිම දෙයකට සම්බන්ධතාවයකුත් නැහැ. මම කරන්නේ මගේ පෞද්ගලික දේවල්. ඒකින්ද මොකද මම රටට ගොඩක් දේවල් දීවත් තියෙනවා ෆ්‍රී ඔෆ් චාර්ජ්. ඒකින්ද මම ඇත්ත කියන්නේ මොකටද බය වෙන්නේ? ඇත්ත කියන්න බය වෙන්න ඕනේ නැහැ. එහෙමයි මිෂායි කියන්නේ. මිෂායි, මතයක් තියෙනවා මේ කාය වර්ධනය කරන පිරිමි පාර්ශවයට විවාහ ජීවිතයේදී ගැටලු ඇති වෙනවා කියලා. ඔබ ගැටලු කියලා අදහස් කරන්නේ මම උදාහරණයක් දෙන්න කිව්වොත් දරුවන් හදන්න බෑ ඒ වගේ ගැටලු. එතකොට ඒකෙන් සෙක්ෂුවල් ප්‍රොබ්ලම්. ඇත්තටම සෙක්ෂුවල් ප්‍රොබ්ලම් සාමාන්‍ය මිනිස්සුන්ට වඩා ව්‍යායාම කරන කෙනෙක්ට ගොඩක්ම හොඳට ඒක කරන්න පුළුවන්. හේතුව මොකද දන්නවද? අපි ව්‍යායාම කරද්දී අපේ තියෙන පිරිමි හෝමෝන, එහෙම නැත්නම් ටෙස්ටොස්ටරෝන් කියන හෝමෝන එක
ක්‍රියාකාරීත්වය වැඩියෙන් හොඳට ක්‍රියාකාරීත්වය කියන වැඩි කරනවා. එතකොට මොකද වෙන්නේ අපේ සෙක්ෂුවල් හෝමෝන් නිකම්ම වැඩි වෙන එක වෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය ගෙදර ඉන්න මිනිස්සුන්ට වඩා ජිම් යන මිනිස්සුන්ට හොඳට සෙක්ස් කරන්න පුළුවන් බය නැතුව. ඒ වගේම ඩයබටික් කොලෙස්ටරෝල් තියෙන කට්ටියගේ මේ සෙක්ෂුවල් ඇක්ටිවිටීස් පොඩ්ඩක් අඩුයිනේ. ඒගොල්ලන්ට හොඳම ක්‍රමයක් තමයි මේ ජිම් එකට ගිහිල්ලා හරි නැත්නම් ගෙදර හරි ව්‍යායාම කරන එක. ඒකින්ද ව්‍යායාම කරන කෙනට අනිත් එක්කෙනට වඩා උපරිම සෙක්ස් පර්ෆෝමන්ස් තියෙනවා කියලා මම බය නැතුව කියනවා. නිෂායි ජිම් යන කෙනෙකුට සම්බාහනය කියන්නේ අනිවාර්ය දෙයක්ද? මෙහෙමයි අනිවාර්ය නෑ හැබැයි හොඳයි ඒක. මොකද ඒකේ තියෙනවා මසාජ් වර්ග දැන් ලංකාව වර්තමානයේ ගත්තොත් මේ ස්පා කියලා යන්නේ ඇත්තටම කිව්වොත් මේ වෙනම දෙයක් නෑ යන්නේ. ඈ ඒකෙන්ද මේකට අපි ඕනේ ස්පෝට් මසාජ් දෙරි ඩීප් ටිෂු මසාජ් වගේ ප්‍රොෆෙෂනල් ස්පෝට් මැෂුව කෙනෙක් හරි ෆිසියෝതെරපි කෙනෙක් හරි කරන මසාජ්යක් අනිවාර්යෙන් ජිම් යන කෙනෙක්ට මාර ඉෆෙක්ටිව්. කාය වර්ධනය කරන්න කැමති ශාරීරික යෝගිතාවය හොඳට තියාගන්න කැමති අලුතින් එන කෙනෙකුට මොකක්ද ඔබතුමාගේ පණිවිඩය? මගේ පණිවිඩය තමයි මොන්ඩිසෝරි ඉඳන් ස්ටෙප් බයි ස්ටෙප් යන්න එක එක කට්ටි ගෙන බලියට එක එක ඉන්ජෙක්ෂන් වර්ග වලට යන්න එපා. එහෙම යන්න අදහසක් තියෙනවා නම් අනිවාර්යෙන් හොඳට හිතලා බලලා ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ කම්පිටිෂන් එකක් කරන්න අදහසක් තියෙනවා නම් පමණක් ඒත් මම රෙකමන්ඩ් කරන්න ගන්න එපාමයි කියන්නේ. ඒත් ඇත්ත කතාව තිත් ඇත්ත මේකයි ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ ලොකු බොඩි බිල්ඩින් චැම්පියන් කෙනෙක් වෙන්න ඕන නම් අනිවාර්යෙන් ස්ටෙරොයිඩ් පැත්ත යනවා. ඒක තමයි තිත් ඇත්ත මේකේ. මේ ෆීල්ඩ් එකේ තිත් ඇත්ත අන්න ඒක. ඒකින්ද මම නම් කියන්නේ ස්ටෙරොයිඩ් ගන්න එපා. ගත්තොත් ඔයාගේ ලයිෆ් එක අනාත වෙනවා. ඒකින්ද ස්ටෙරොයිඩ් නැතුව නැචරල් ෆුඩ් වලින් කෑම වලින් හොඳ ව්‍යායාම වලින් හොඳ පෝෂණ අතිරේකයක් අරගෙන හොඳට ලස්සනට ඔයාගේ බොඩි එක හදා ගන්න පුළුවන්. ඒකින්ද ඒ පැත්තට යන්න. කාය වර්ධනය ගැනයි ශාරීරික යෝග්‍යතාවය ගැන කතා කරන්න අද ආවේ මිෂායි ලහිරු රාජරත්න. ඉතින් බොහොමත් මේ ස්තුතියට ඇවිල්ලා අපේ සමාජයේ දැනුවත් කරාට. අපි ආයෙමත් එනවා මේ වගේ දැවැන්තෙක් එක්ක ඔයාලා ළඟට. ඉතින් එතකන් හමු වෙමු. ගිහින් එන්නම්. Bye.